අපි මේ කොටසේදී බලමු කාබෝහයිඩ්‍රේට් පිළිබඳව. ඉතින් ජීවීන්ගේ ප්‍රධාන කාබනික සංයෝග කාණ්ඩ හතරක් තියෙනවා. ඒ තමයි කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ සහ න්‍යෂ්ටික අම්ල කියලා කියන්නේ. ඉතින් මේවා තමයි ජීවීන් තුළ හමු වෙන ප්‍රධානම කාබනික සංයෝග වෙන්නේ. ඊට අමතරව විටමින වගේ වෙනත් කාබනික සංයෝග තියෙනවා. හැබැයි ප්‍රධාන කාබනික සංයෝග කාණ්ඩ හතර වෙන්නේ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ සහ න්‍යෂ්ටික අම්ල. ඉතින් මේවා ජෛව අණු කියලා හඳුන්වනවා. ජෛව අණු කියලා හඳුන්වනවා. ඉතින් මේවා අතරින් ප්‍රෝටීන, න්‍යෂ්ටික අම්ල සහ කාබෝහයිඩ්‍රේට් ගත්තොත් එහෙම කාබෝහයිඩ්‍රේට් වර්ග තුනක් ඔයාලා දැනටමත් ඉගෙනගෙන ඇති 10 වසරෙදිත් උගන්වනවා. මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ් කියලා නේද? ඉතින් කාබෝහයිඩ්‍රේට් වල මේ පොලිසැකරයිඩ් කියන කාබෝහයිඩ්‍රේට් ආකාරය වෙන්න මේ තුන මහා අණු හෙවත් ජෛව බහු අවයවික කියලා හඳුන්වනවා. එහෙනම් අපිට මේ බයොලොජි සබ්ජෙක්ට් එකේදී නිතරම මේ මහා අණු කියන වචනේ නැත්තම් ජෛව බහු අවයවික කියන වචනය හමු වෙනවා. එතකොට අපි දැනගන්න ඕනේ මොකද්ද මහා අණුවක් නැත්තම් ජෛව බහු අවයවිකයක් කියන්නේ කියලා. එතකොට ප්‍රෝටීන, න්‍යෂ්ටික අම්ල සහ කාබෝහයිඩ්‍රේට් වලින් පොලිසැකරයිඩ් කියන කාබෝහයිඩ්‍රේට් ආකාරය වෙන්න මේ තුනම ජෛව බහු අවයවික ගොඩට ගන්නවා. ජෛව බහු අවයවික නැත්තම් මහා අණු. මොනවද ජෛව බහු අවයවිකයක් කියලා කියන්නේ? අණුක භාරය අධික. අණුක භාරය අධික, ඒ කියන්නේ සාමාන්‍යයෙන් අණුක භාරය 10 10 4 බලයේ සිට 10 10 බලය දක්වා, 10 4 බලයේ සිට 10 10 බලය දක්වා අතර තියෙන අධික අණුක භාරයක් සහිත පුනරාවර්තනය වෙන තැනුම් ඒකක විශාල සංඛ්‍යාවකින් නිර්මාණය වෙන සංයෝග තමයි ජෛව බහු අවයවිකයක් නැත්තම් මහා අණුවක් කියලා හඳුන්වන්නේ. දැන් අපි ඉදිරියට ඉගෙන ගන්නවා මේ ප්‍රෝටීන, න්‍යෂ්ටික අම්ල, කාබෝහයිඩ්‍රේට් ගැන. දැන් මේ කොටසේදී අපි කාබෝහයිඩ්‍රේට් ගැන කතා කරනවා. ඒතර කාබෝහයිඩ්‍රේට් වල මේ පොලිසැකරයිඩ් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම පොලිසැකරයිඩ් නිර්මාණය වෙන්නේ මොනොසැකරයිඩ් අණු රාශියක් නැවත නැවත බැඳීමෙන්. ඒක තමයි පුනරාවර්තනය වෙනවා කියන්නේ. නැවත නැවත ඒ තැනුම් ඒකකය නැවත නැවත බැඳෙනවා බන්ධන වලින්. ඒතර මොනොසැකරයිඩ් අණු රාශියක් නැවත නැවත බැඳීමෙන් නැතිවන ජෛව බහු අවයවිකයක් තමයි පොලිසැකරයිඩයක් කියලා කියන්නේ. ඒ වගේ මේ මෙතන තියෙනවා මහා අණුවක් කියන එකේ හැඳින්වීම. මහා අණුවක් කියන්නේ කුමක්ද කියලා. ඊට පස්සේ අපි දැන් යනවා කාබෝහයිඩ්‍රේට් වලට. කාබෝහයිඩ්‍රේට් ගැන තමයි අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. එතකොට කාබෝහයිඩ්‍රේට් වල සංඝටක මූලද්‍රව්‍ය තුනක් තියෙනවා. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. එතකොට එහෙනම් සංඝටක මූලද්‍රව්‍ය නම් කරොත් එහෙම මොනවද කාබෝහයිඩ්‍රේට් සෑදෙන සංඝටක මූලද්‍රව්‍ය? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. ඒ වගේම විශේෂ ලක්ෂණයක් තියෙනවා කාබෝහයිඩ්‍රේට් වල. හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය හැම වෙලාවෙම 2:1. 2:1. ඒ කියන්නේ හරියට ජලයේ තියෙන හයිඩ්‍රජන් ඔක්සිජන් අනුපාතයත් 2:1නේ. අන්න ඒ වගේ තමයි කාබෝහයිඩ්‍රේට් වලත් හයිඩ්‍රජන්ට ඔක්සිජන් අනුපාතය 2:1. ඒ වගේම පොදු අණුක සූත්‍රය CXH2OY කියන පොදු අණුක සූත්‍රයක් තියෙනවා. ඉතින් මේ වගේ කාබනික සංයෝග වලට කියනවා කාබෝහයිඩ්‍රේට් කියලා. එහෙනම් කාබෝහයිඩ්‍රේටයක් කියලා කියන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් වලින් සංඝටක මූලද්‍රව්‍ය වලින් සෑදුන හයිඩ්‍රජන්ට ඔක්සිජන් අනුපාතය 2:1 පවතින පොදු අණුක සූත්‍ර CXH2OY වෙන කාබනික සංයෝග. ඉතින් මේ කාබෝහයිඩ්‍රේට් ගත්තොත් මේ පෘථුවිය මත වැඩිපුරම තියෙන කාබනික සංයෝග ආකාරය තමයි කාබෝහයිඩ්‍රේට් කියලා කියන්නේ. එහෙනම් තව මොනවද ඔයාලා දන්න කාබනික සංයෝග? කාබෝහයිඩ්‍රේට් වල අමතරව ප්‍රෝටීන, ලිපිඩ, න්‍යෂ්ටික අම්ල මේවත් කාබනික සංයෝග. හැබැයි පෘථුවිය මත සුලභතම කාබනික සංයෝගය වෙන්නේ කාබෝහයිඩ්‍රේට්. එතකොට කාබෝහයිඩ්‍රේට් ප්‍රධාන ආකාර තුනක් අපි දන්නවා. මොනවද? මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ්. මේ සැකරයිඩ් කියන එකෙන් අදහස් කරන්නේ සීනි කියලා කියන්නේ. එතකොට මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් කියන ආකාර දෙකම සීනි යටතට අපි ගන්නවා. හැබැයි පොලිසැකරයිඩ් වල විශේෂිත පැණි රසක් නොමැති නිසා පොලිසැකරයිඩ් වලට සීනි කියලා කියන්නේ නැහැ. මොනොසැකරයිඩ් සහ ඩයිසැකරයිඩ් පමණක්
සීනි කියලා අපි හඳුන්වනවා. ඉතින් මේ වගේ මුලින්ම මොනොසැකරයිඩ් ගැන අපි බැලුවොත් මොනොසැකරයිඩයක් කියලා කියන්නේ තනි තැනුම් ඒකකයකින් නිර්මාණය වෙන. එතකොට තැනුම් ඒකක රාශියක් එකතු වෙන්නේ නැහැ මොනොසැකරයිඩයක් සෑදෙනකොට. තනි තැනුම් ඒකකයකින් නිර්මාණය වෙන CH2O සම්පූර්ණ වරහනක් X. CH2O X පොදු අණුක සූත්‍රය දරන ජල විච්ඡේදනයට ලක් නොවන කාබෝහයිඩ්‍රේට් වල සරලතම ආකාරය තමයි මොනොසැකරයිඩ් කියලා කියන්නේ. එතකොට මේ ජල විච්ඡේදනයට ලක් නොවන කියලා කියන්නේ මොකද්ද? දැන් මොනොසැකරයිඩ් වල තනි තැනුම් ඒකක යන්නේ තියෙන්නේ. එතකොට දැන් ඩයිසැකරයිඩ්යක් ගත්තොත් එහෙම තැනුම් ඒකක දෙකක් තියෙනවා. ඒකයි ඩයි කියලා කියන්නේ. එතකොට ඩයිසැකරයිඩ් එක තැනුම් ඒකක දෙකක් තියෙන නිසා මේ ජල විච්ඡේදනය කිරීමෙන් ඒ තැනුම් ඒකක වෙන් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඩයිසැකරයිඩ් ජල විච්ඡේදනය කරලා තැනුම් මේකක බවට පරිවර්තනය කරන්න පුළුවන්. පොලිසැකරයිඩ ගත්තත් බන්ධන බිඳහෙලලා ඒ තැනුම් මේකක බවට ජල විච්ඡේදනය කරන්න පුළුවන්. හැබැයි මොනොසැකරයිඩේ වගේ ජල විච්ඡේදනය කරන්න බෑ. කාබන් පරමාණු 3 ඉඳලා 7ක් අතර සංඛ්‍යාවක් දරනවා මේ මොනොසැකරයිඩ. එතකොට කාබන් 3යි නම් අපි පොදු අණුක සූත්‍රය අනුව C3H6O3 නේද? මොකද 3 කියලා කියන්නේ x සමානයි 3යි. ඒ වගේම කාබන් 4යි නම් C4H 4 + 2 8යිනේ නේද? O4යි. ඔන්න ඔය වගේ කාබන් සංඛ්‍යාව 3 ඉඳලා 7 දක්වා විහිදෙනවා. මොනොසැකරයිඩ් සියල්ල ජල ද්‍රව්‍යයි. දැන් මේ මොනොසැකරයිඩ් වල ලක්ෂණ අපි දැනගන්න ඕනේ සියල්ල ජලයේ දිය වෙනවා. ජල ද්‍රව්‍යයි. සියල්ල ඔක්සිහාරක සීනි කියලා හඳුන්වනවා. දැන් අපි මේ පාඩමේ පරීක්ෂණයක් කරනවා ඔක්සිහාරක සීනි සහ නිරොක්සිහාරක සීනි හඳුනා ගැනීමේ පරීක්ෂා. එතකොට වෙනත් සංයෝගයක් ඔක්සිහරණය කරන්න පුළුවන් නම් ඒකට කියනවා ඔක්සිහාරකයක් කියලා. වෙනත් සංයෝගයක් ඔක්සිහරණය කරන්න පුළුවන් නම් ඔක්සිහාරකයක් කියලා කියනවා. එතකොට මේ මොනොසැකරයිඩ් ඔක්සිහාරක සීනි. ඒ වගේම සියල්ල ස්ඵටික බවට පත් වෙනවා. ස්ඵටික බවට පත් වෙනවා මේ මොනොසැකරයිඩ් සියල්ලම. එතකොට අන්තර්ගත කාබන් පරමාණු සංඛ්‍යාව මත මොනොසැකරයිඩ් ආකාර කීපයක් අපි කතා කරනවා. එතකොට මොනොසැකරයිඩ් වල වෙන්න මේ ලක්ෂණ ටික හරිම වැදගත්. මොකද්ද? සියල්ල ජල ද්‍රව්‍යයි, සියල්ල ඔක්සිහාරක සීනි, සියල්ල ස්ඵටික බවට පත් වෙනවා කියන එක. එහෙනම් අපි බලමු කාබන් සංඛ්‍යාව අනුව මොනොසැකරයිඩ් ආකාර මොනවද කියලා. කාබන් 3යි නම් තියෙන්නේ ඒ මොනොසැකරයිඩ් වලට කියනවා ට්‍රයෝස කියලා. ට්‍රයෝස C3යි H6යි O3යි ට්‍රයෝස. මේ ට්‍රයෝස වලට උදාහරණයක් තමයි ග්ලිසරල්ඩිහයිඩ් කියලා කියන්නේ. ග්ලිසරල්ඩිහයිඩ් ග්ලිසරල්ඩිහයිඩ් කියන සංයෝගය අපිට ඉදිරියට මේ සබ්ජෙක්ට් එකේදී ඇහෙනවා. එතකොට ෆොස්ෆෝ ග්ලිසරල්ඩිහයිඩ් කියලා කියන්නේ PGAL කියලා කියන්නේ මේ ග්ලිසරල්ඩිහයිඩ් වල ව්‍යුත්පන්නයක්. ග්ලිසරල්ඩිහයිඩ් වලට ෆොස්ෆේට් කාණ්ඩයක් බැඳිලා ෆොස්ෆෝ ග්ලිසරල්ඩිහයිඩ් සෑදෙනවා. එතකොට කාබන් පරමාණු සංඛ්‍යාව 4යි නම් ටෙට්‍රෝස, 5යි නම් පෙන්ටෝස, 6යි නම් හෙක්සෝස, 7යි නම් හෙප්ටෝස කියලා කියනවා. එතකොට කාබන් පරමාණු 7ක් පවතින මොනොසැකරයිඩයකට උදාහරණ අපේ සිලබස් එකේ කතා කරන්නේ නැහැ. එතකොට මේ 4 පමණයි උදාහරණ පවතින්නේ. එතකොට ටෙට්‍රෝස වලට උදාහරණ එරිත්‍රෝස්. ස්වභාවයේ විරලයි මේ එරිත්‍රෝස් කියන ටෙට්‍රෝසය. ඒ වගේම පෙන්ටෝස වලට උදාහරණ තමයි රයිබෝස්, ඩියොක්සිරයිබෝස්, රිබියුලෝස්. එතකොට රිබියුලෝස් වල ව්‍යුත්පන්නයක් තමයි අපිට ඉස්සරහට හම්බ වෙනවා මේ පාඩමේදී RUBP කියන සංයෝගය. රිබියුලෝස් බිස්ෆොස්ෆේට් කියන්නේ තමයි RUBP කියලා කියන්නේ. මේ RUBP රිබියුලෝස් බිස්ෆොස්ෆේට් කියලා කියන්නේ රිබියුලෝස් කියන පෙන්ටෝසීනිවල ව්‍යුත්පන්නයක්. ඒ වගේම හෙක්සෝස වලට උදාහරණ තමයි ග්ලූකෝස්, ගැලැක්ටෝස්, ෆ්‍රක්ටෝස්. එහෙනම් මොනොසැකරයිඩ් වලට උදාහරණ ග්ලූකෝස්, ගැලැක්ටෝස්, ෆ්‍රක්ටෝස් කියලා අපි කියන්නේ මේ හෙක්සෝස ගැන. හෙක්සෝස් සීනි, හෙක්සෝස් මොනොසැකරයිඩ් තමයි මේ ග්ලූකෝස්, ගැලැක්ටෝස්, ෆ්‍රක්ටෝස් කියන 3. පෙන්ටෝස් වලට උදාහරණ මේවත් මොනොසැකරයිඩ්, රයිබෝස්, ඩියොක්සිරයිබෝස්, රිබියුලෝස්.
ඉතින් මේ උදාහරණ සහිතව මතක තියාගන්න ඕනේ. මේව තමයි මොනොසැකරයිඩ් වලට උදාහරණ. ට්‍රයෝස, ටෙට්‍රෝස, පෙන්ටෝස, හෙක්සෝස. එතකොට මේ අන්තර්ගත වන කාබොනයිල් කාණ්ඩය මත. එතකොට මේ කාබොනයිල් කාණ්ඩයක් කියලා කියන්නේ C ද්විත්ව බන්ධන O කියන කාණ්ඩයකට කාණ්ඩයක ස්වභාවය. කාබොනයිල් කාණ්ඩය මත L-donor මේ වගේ කාබොනයිල් කාණ්ඩය C ද්විත්ව බන්ධන O වලට හයිඩ්‍රජන් එකක් සම්බන්ධ වෙලා. කීටෝ කාණ්ඩයක් ඉවත් වෙන C ද්විත්ව බන්ධන O වලට ඇල්කිල් කාණ්ඩයක් සම්බන්ධ වෙලා. මේ ඇල්කිල් කාණ්ඩය අපි පෙන්වන්නේ R කියන සංකේතයෙන්. ඇල්කිල් කාණ්ඩයක් කියලා කියන්නේ මේ R වල තියෙන්න පුළුවන් කාබන් කාබන් දිගු දාමයක් තියෙන්න පුළුවන්. ඉතුරු පරමාණු හයිඩ්‍රජන් වලින් තමයි සම්පූර්ණ වෙන්නේ. එතකොට මෙන්න මේ වගේ කාණ්ඩයකට දැන් අපි පොදුවේ R කියලා කියනවා. ඇල්කිල් කාණ්ඩයක් කියලා කියනවනේ. ඉතින් අන්තර්ගත වන කාබොනයිල් කාණ්ඩය මත මොනොසැකරයිඩ් ආකාර දෙකකට බෙදෙනවා. ඒ තමයි ඇල්ඩෝස සහ කීටෝස. එහෙනම් මොනොසැකරයිඩ් අන්තර්ගත වන කාබොනයිල් කාණ්ඩය අනුව මොනොසැකරයිඩ් ආකාර දෙක ඇල්ඩෝස සහ කීටෝස. ඇල්ඩෝස වලට උදාහරණ ග්ලූකෝස්, ගැලැක්ටෝස්, ග්ලිසරල්ඩිහයිඩ්, රයිබෝස්. ඒ වගේම කීටෝස වලට උදාහරණ ෆ්‍රක්ටෝස්, රිබියුලෝස්. මේවා තමයි උදාහරණ. එතකොට මේ උදාහරණත් අපි මතක තියාගන්න ඕනේ. ඇල්ඩෝ කාණ්ඩය අපිට ඇඳගත්ත හැකි මේ වගේ C ද්විත්ව බන්ධන O H. කීටෝ කාණ්ඩය අපිට ඇඳ හැකි C ද්විත්ව බන්ධන O R. මේ විදිහට ඇඳගත්ත හැකි. ඉතින් ඇතැම් මොනොසැකරයිඩ් ජලීය මාධ්‍යවලදී චක්‍රීය ආකාරයෙන් තමයි තියෙන්නේ. චක්‍රීය ආකාරයේ, රේඛීය ආකාරයෙන් නෙමෙයි. උදාහරණ තමයි ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්. මේවා ජලීය මාධ්‍යදී තියෙන්නේ මේ වගේ චක්‍රීය ආකාරයේ. චක්‍රීය ආකාරයෙන් තමයි තියෙන්නේ. එතකොට ඒකත් නිකන් ඔයාලගේ සාමාන්‍ය දැනීමට ඇතුළත් කරගන්න මේ වගේ ව්‍යුහයන් මතක තියාගන්න අවශ්‍ය නැහැ. ඊළඟට අපි යනවා ඩයිසැකරයිඩ් වලට. ඩයිසැකරයිඩයක් කියලා කියන්නේ මොකද්ද කියලා අපි බලමු. මොනොසැකරයිඩ් අණු දෙකක, මොකද ඩයි කියලා කියන්නේ දෙකක් කියන්නේ නේද. මොනොසැකරයිඩ් අණු දෙකක එක් මොනොසැකරයිඩ් අණුවක OH කාණ්ඩයක් අනෙක් මොනොසැකරයිඩ් අණුවේ OH කාණ්ඩයේ තියෙන හයිඩ්‍රජන් සමග ජල අණුවක් සාදමින් ඉවත් වෙනවා. ඉවත් වී ඒවා අතර සංගණන ප්‍රතික්‍රියාවකින් ඇතිවන ග්ලයිකොසිඩික් බන්ධනයකින් සම්බන්ධ වී සෑදෙන සීනි ආකාරය තමයි ඩයිසැකරයිඩ් කියලා කියන්නේ. දැන් ග්ලූකෝස් වල තියෙනවනේ OH කාණ්ඩයක්. ඒතර ග්ලූකෝස් වල තියෙන OH කාණ්ඩයක් එක්කලා දැන් අපි හිතමු ග්ලූකෝස් අණුව තියෙනවා. අපි ග්ලූකෝස් අණුවේ ව්‍යුහය මතක තියාගන්න අවශ්‍ය නැහැ. එතකොට ග්ලූකෝස් අණුවේ කෙළවර OH කාණ්ඩයක් තියෙනවා. තවත් ග්ලූකෝස් අණුවක කෙළවර OH කාණ්ඩයක් තියෙනවා. එතකොට මේ දෙකෙන් එක ග්ලූකෝස් අණුවක OH කාණ්ඩයකුත් අනෙත් ග්ලූකෝස් අණුවේ හයිඩ්‍රජන් පරමාණුවකුත් ඉවත් වෙනවා. ඉවත් වෙලා අලුත් බන්ධනයක් ඇති වෙනවා. එතකොට මේ ඇතිවන බන්ධනයට කියනු ග්ලයිකොසිඩික් බන්ධනයක් කියලා. ග්ලයිකොසිඩික් බන්ධනයක් කියලා කියනවා. එතකොට මේ ග්ලයිකොසිඩික් බන්ධනයක් ඇති වෙනකොට ජලාණුවක් අයින් වෙනවනේ. ඒ ජලාණුවක් ඉවත් වෙමින් සිදුවන ප්‍රතික්‍රියාවකට කියනවා සංගණන ප්‍රතික්‍රියාවක් කියලා. සංගණනය කියලා කියන්නේ ජලාණුවක් ඉවත් වෙලා නව බන්ධනයක් සෑදෙන එකට. එතකොට ජල විච්ඡේදනය කියන්නේ මේ සංගණනය කියන ක්‍රියාවලියේ ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ දැන් මේ ඊතලයේ මේ පැත්තට ඇන්දොත් අපි මේ ඊතලයේ ලියන්න ඕනේ ජල විච්ඡේදනය කියලා. මොකද දැන් මේ මෝල්ටෝස් ජලයත් එක්ක එකතු වෙලා දෙකට කියන්නේ වෙන් වෙනවා. ඒ කියන්නේ ග්ලූකෝස් ග්ලූකෝස් කියන මොනොසැකරයිඩ් බවට වෙන් වෙනවා. එතකොට මේ සංගණන ප්‍රතික්‍රියාවකින් සෑදෙන ඩයිසැකරයිඩ් වලට උදාහරණ තමයි මෝල්ටෝස්, සුක්‍රෝස් සහ ලැක්ටෝස්. මෝල්ටෝස් කියන ඩයිසැකරයිඩය සෑදෙන්නේ ග්ලූකෝස් සහ ග්ලූකෝස් අතර සංගණන ප්‍රතික්‍රියාවකින්. එතකොට සුක්‍රෝස් සෑදෙන්නේ ග්ලූකෝස් සහ ෆ්‍රක්ටෝස් අතර සංගණනේ. ලැක්ටෝස් සෑදෙන්නේ ග්ලූකෝස් සහ ගැලැක්ටෝස් කියන මොනොසැකරයිඩ් අතර සංගණන ප්‍රතික්‍රියාවකින්. මේවා මතක තියාගන්න ඕනි. එතකොට මෝල්ටෝස් වල තැනුම් එකක තමයි ග්ලූකෝස් නේද. ඊළඟට සුක්‍රෝස් වල තැනුම් එකක වෙන්නේ ග්ලූකෝස් සහ ෆ්‍රක්ටෝස්.
ලැක්ටෝස් හැදෙන්නේ ග්ලූකෝස් සහ ගැලැක්ටෝස් එකතු වෙලා. එතකොට මෝල්ටෝස් ලැක්ටෝස් කියන මේ දෙක ගත්තොත් ඔක්සිහාරක සීනි. දැන් මොනෝසැකරයිඩ් ගත්තොත් සියල්ලම ඔක්සිහාරකයි නේද? ඩයිසැකරයිඩ් ගත්තොත් ඔක්සිහාරක වෙන්නේ මෝල්ටෝස් සහ ලැක්ටෝස් විතරයි. සුක්‍රෝස් නිර්ඔක්සිහාරක සීනි. ඒ සුක්‍රෝස් වලට වෙනත් සංයෝගයක් ඔක්සිහරණය කරන්න බෑ. වෙනත් සංයෝගයක් ඔක්සිහරණය කරන්න පුළුවන් නම් ඔක්සිහාරක සීනි කියනවනේ. එතකොට මොනවද ඔක්සිහාරක සීනි? ග්ලූකෝස්, ගැලැක්ටෝස්, ෆ්‍රක්ටෝස් කියන මොනෝසැකරයිඩ් ඔක්සිහාරක සීනි. ඒ වගේම මෝල්ටෝස් සහ ලැක්ටෝස් කියන ඩයිසැකරයිඩ් ඔක්සිහාරක සීනි. සුක්‍රෝස් විතරක් නිර්ඔක්සිහාරක සීනි යටතට අපි මේ වෙනකොට කතා කරා නේද? එතකොට සියල්ල ජලයේ දිය වෙනවා. ඩයිසැකරයිඩ් සියල්ල ජලයේ දිය වෙනවා. ඒ වගේම ජල විච්ඡේදනය කරන්නත් පුළුවන්. තැනුම් මේකක බවට බිඳ හෙලන්න පුළුවන්නේ. ඒ වගේම ස්පාටික බවට පත් වෙනවා. ඔන්න ඔය ලක්ෂණ ටික මතක තියාගන්න ඕනි. ඊළඟට අපි යනවා පොලිසැකරයිඩ් ගැන කතා කරන්න. එතකොට මොනෝසැකරයිඩ් උප ඒකක අනුගණනාවක් ග්ලයිකෝසිඩික් බන්ධන මගින් සංයුක්ත වීමෙන් ඇතිවන අණුක භාරය අධික මහා අණුහෙවත් ජෛව බහුවයවික තමයි පොලිසැකරයිඩ් කියලා හඳුන්වන්නේ. පොලිසැකරයිඩ් එක එහෙනම් මොනෝසැකරයිඩ් අණු ගණනාවක් පවතිනවා. මොනෝසැකරයිඩ් අණු ගණනාවක් ග්ලයිකෝසිඩික් බන්ධන මගින් නැවත නැවත බැඳීම සිද්ධ වෙනවා. එතකොට එහෙනම් මේ කාබෝහයිඩ්‍රේට් වල ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ් අණුවල දක්නට ලැබෙන විශේෂිත බන්ධනාකාරය මොකද්ද? ග්ලයිකෝසිඩික් බන්ධනය නේද? දැන් පොලිසැකරයිඩ් වල ලක්ෂණ අපි බැලුවොත් එහෙම පොලිසැකරයිඩ් ජල අද්‍රාව්‍යයි. ජලයේ දිය වෙන්නේ නැහැ. ඒ වගේම ජල විච්ඡේදනයට ලක් කරන්න පුළුවන්. මොකද ජල විච්ඡේදනය වෙලා තැනුම් ඒකක බවට පරිවර්තනය කරන්න පුළුවන්නේ. ඒ වගේම ස්ඵටික බවට පත් වෙන්නේ නැහැ. පැණි රසක් නොමැති නිසා සීනි කියලා සලකන්නේ නැහැ. ඇතැම් පොලිසැකරයිඩ් සංචිත සංඝටක විදිහට ක්‍රියා කරනවා. සමහර පොලිසැකරයිඩ් ව්‍යුහමය සංඝටක නැත්තම් විවිධ ජීවීන්ගේ ව්‍යුහ සෑදීමට දායක වෙනවා. එහෙනම් පොලිසැකරයිඩ් ආකාර දෙකක් තියෙනවා. සංචිත පොලිසැකරයිඩ් සහ ව්‍යුහමය පොලිසැකරයිඩ් කියලා. ඉතින් ඉටු කරන කෘත්‍ය අනුව පොලිසැකරයිඩ් ආකාර දෙක තමයි සංචිත පොලිසැකරයිඩ් සහ ව්‍යුහමය පොලිසැකරයිඩ්. මුලින්ම සංචිත පොලිසැකරයිඩ් ගත්තොත් එහෙම උදාහරණ ශාක සහ ඇල්ගී වල සංචිත කරනවා පිෂ්ඨය විදිහට පොලිසැකරයිඩ්. එතකොට දැන් ප්‍රභා සංශ්ලේෂණයෙන් ග්ලූකෝස් නිසා දන්නේ නේද? ශාකවල ග්ලූකෝස් සෑදෙනවා. මේ ග්ලූකෝස් ඇල්ගී වලත් ප්‍රභා සංශ්ලේෂණයෙන් ග්ලූකෝස් සාදනවා. මේ ග්ලූකෝස් සංචිත කරන්නේ පිෂ්ඨය විදිහට, පිෂ්ඨය කියන පොලිසැකරයිඩේ විදිහට. ඒ වගේම සත්ව සෛලවල සහ දිලීරවල සංචිත ආහාරය වෙන්නේ ග්ලයිකෝජන් කියන පොලිසැකරයිඩය. සත්ව සෛල ඒ කියන්නේ අපේ මිනිස් දේහ සෛල ගත්තත්, ඒ වගේම දිලීර ගත්තත් ග්ලයිකෝජන් විදිහට තමයි ආහාර සංචිත කරන්නේ සෛල තුල. ඒ වගේම ඩේලියා කියන ශාකයේ ඩේලියා අල කියලා කියන ඩේලියා ආකන්දවල ඉනියුලීන් කියන පොලිසැකරයිඩ් ආකාරය විදිහට තමයි ආහාර සංචිත කරන්නේ. මෙම සංචිත පොලිසැකරයිඩ් ජල විච්ඡේදනයෙන් ශක්ති ප්‍රභව විදිහට ක්‍රියා කරන මොනෝසැකරයිඩ් ඇති කරගන්න පුළුවන්. දැන් පිෂ්ඨයේ ජල විච්ඡේදනය වුණාම මොනවද ඇති වෙන්නේ? ග්ලූකෝස් ඇති වෙනවා. ග්ලූකෝස් ඇති වෙනවා. මොකද පිෂ්ඨයේ ඇති වෙන්නේ ග්ලූකෝස් බහුවයවීකරණය වෙලා. ග්ලූකෝස් බහුවයවීකරණය වෙලා. ඒ වගේම ග්ලයිකෝජන් ශක්ති ප්‍රභවය විදිහට ක්‍රියා කරද්දී ජල විච්ඡේදනය වෙලා ඒ ග්ලූකෝස් බවට පරිවර්තනය වෙනවා. උතොර ග්ලූකෝස් බහුවයවීකරණයෙන් තමයි පිෂ්ඨය ග්ලයිකෝජන් කියන දෙකම ඇති වෙන්නේ. ඒ වගේම ව්‍යුහමය පොලිසැකරයිඩ් කියලා අනේ ඉටු කරන කෘත්‍යානුව පොලිසැකරයිඩ් දෙවෙනි ආකාරය අපිට කිව්ව හැකි. එතකොට ව්‍යුහමය පොලිසැකරයිඩ් උදාහරණ තමයි ශාක සෛලවල සහ ඇල්ගී සෛලවල සෛල බිත්තිය සාධන සෙලියුලෝස්. ශාක සෛල බිත්තිය සාධාරණෙත් සෙලියුලෝස්, ඇල්ගී සෛල බිත්තිය සාධාරණෙත් සෙලියුලෝස්. ඒ වගේම ශාක සෛලවල තියෙනවනේ මධ්‍ය සූස්තරය කියලා කොටසක්. ඒ කියන්නේ ශාක සෛලයක් තියෙනවා නම් තවත් යාබද ශාක සෛලයක් මේ වගේ තියෙනවා නම් මේ ශාක සෛල දෙක වෙන් කරන මේ වගේ විශේෂිත
ව්‍යුහයක් තියෙනවා මේ සෛල වටා තියෙන ඒකට කියනවා මධ්‍ය සූස්තරය කියලා. මේ මධ්‍ය සූස්තරය හදන්නේ විශේෂිත පොලිසැකරයිඩයක් ව්‍යුහමය පොලිසැකරයිඩයක් වන පෙක්ටීන් මගින් මධ්‍ය සූස්තරය. ඊළඟට මේ තියෙන්නේ සෛල දෙක අතර තියෙන මධ්‍ය සූස්තරය. ශාක සෛල බිත්තියේ හෙමිසෙලියුලෝස් කියන්නේ තවත් ව්‍යුහමය පොලිසැකරයිඩයක්. ඒ වගේම දිලීර සෛල බිත්තියේ සහ ආත්‍රපෝඩා කියන දැන් අපි දන්නවා කෘමීන් අයිති වෙනවා ආත්‍රපෝඩාවන්ට, කුරුමිනියා, ඒ වගේම මැස්සන්, ඒ වගේ ආත්‍රපෝඩාවන් කෘමීන් ගේ පිට සැකිල්ල සාදන්නේ කයිටීන් කියන පොලිසැකරයිඩය මගින්. කයිටීන් කියන පොලිසැකරයිඩය මගින් මේ කයිටීන් විශේෂිත පොලිසැකරයිඩයක්. මොකද මේ කයිටීන් වල නයිට්‍රජන් අඩංගු වෙනවා, නයිට්‍රජනීය පොලිසැකරයිඩයක් කියලා අපි කියනවා මේ කයිටීන් වලට. ඒ වගේම බැක්ටීරියා සහ සයනෝබැක්ටීරියා කියන ප්‍රාග්නියෂ්ටික සෛල බිත්තිවල පෙප්ටිඩෝ ග්ලයිකෑන් කියලා කියන්නේ ව්‍යුහමය පොලිසැකරයිඩයක්. ඔයාලා දන්නවා සෛලීය සංවිධාන දෙකක් තියෙනවා, ප්‍රාග්නියෂ්ටික සහ සූනියෂ්ටික කියලා නේද? එතකොට මේකෙදි ප්‍රාග්නියෂ්ටික සෛල බිත්තිය සෑදෙන්නේ බැක්ටීරියා සහ සයනෝබැක්ටීරියා වල සෛල බිත්තිය සෑදෙන්නේ පෙප්ටිඩෝ ග්ලයිකෑන් කියන ව්‍යුහමය පොලිසැකරයිඩෙන්. ඊගාවට මේ පොලිසැකරයිඩ නිර්මාණය වෙලා තියෙන ආකාරය මත තවත් වර්ග දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඉස්සෙල්ලා අපි කිව්වේ පොලිසැකරයිඩ වල කෘත්‍ය අණුව වර්ග දෙකක් තියෙනවා කියලානේ. දැන් තියෙන්නේ පොලිසැකරයිඩ නිර්මාණය වෙලා තියෙන ආකාරය මත නැවත වර්ග දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ තමයි පොලිසැකරයිඩ රේඛීය ආකාරය සහ පොලිසැකරයිඩ ශාකණය වූ ආකාරය. පොලිසැකරයිඩ රේඛීය ආකාරයයි පොලිසැකරයිඩ ශාකණය වූ ආකාරයයි. එතකොට මේ රේඛීය ආකාරයට උදාහරණ තමයි සෙලියුලෝස්, ඇමයිලෝස් කියන්නේ පොලිසැකරයිඩ රේඛීය ආකාරය. ඒ කියන්නේ අතු බෙදීමක් නැහැ. කෙලින්ම පොලිසැකරයිඩ රේඛීය දාමයක් විදිහට මොනොසැකරයිඩ අනු නැවත නැවත බෙදෙමින් ඇති වෙනවා. ඊළඟට පොලිසැකරයිඩ ශාකණය වූ ආකාරයේදී අතු බෙදීමක් සිද්ධ වෙනවා. දැන් මේ ප්‍රධාන දාමය නම් මේ විදිහට දාමය අතු බෙදීමක් සිද්ධ වෙනවා. ග්ලයිකෝජන්, ඇමයිලොපෙක්ටීන්, හෙමිසෙලියුලෝස් තමයි මේ ශාකණය වූ ආකාරවලට උදාහරණ. මේ හැම එකක්ම පාඩම් කරන්න මතක තියාගන්න අවශ්‍යයි. ඉතින් මේ එක් එක් පොලිසැකරයිඩ වල තැනුම් මේකක සහ විශේෂිත කරුණු කෘත්‍ය සහ විශේෂ කරුණු අපි සලකලා බලමු. දැන් ෆිෂ්ටය කියන පොලිසැකරයිඩය සෑදෙන්නේ ග්ලූකෝස් කියන මොනොසැකරයිඩය නැවත නැවත බැඳීමෙන්, ග්ලයිකොසිඩික් බන්ධන මගින්. ඒ කියන්නේ බහු අවයවීකරණය වීමෙන්. එතකොට ග්ලූකෝස් බහු අවයවීකරණය සෑදෙන ෆිෂ්ටයෙහි කෘත්‍ය අපි බැලුවොත් එහෙම ශක්ති ප්‍රභවය වන ග්ලූකෝස් සංචිත කරනවා මේ ෆිෂ්ටේ විදිහට. දැන් අපේ ප්‍රධාන ශක්ති ප්‍රභවය කියන්නේ ග්ලූකෝස්නේ. ග්ලූකෝස් විදිහට නෙමෙයි හැබැයි සංචිත කරන්නේ. ෆිෂ්ටය හරි වෙනත් පොලිසැකරයිඩයක් විදිහට තමයි සංචිත කරන්නේ සෛල තුල. ඉතින් මේ ග්ලූකෝස් ෆිෂ්ටේ විදිහට සංචිත කරනවා ශාකවල, ඒ වගේම හරිත ඇල්ගීවල ෆිෂ්ටේ විදිහට සංචිත කරනවා. දැන් විශේෂ කරුණු ගත්තොත් එහෙම ශාක සෛලවල ශ්වේත ලව කියලා විශේෂිත ඉන්ද්‍රයිකාවක් තියෙනවා. මේ ශ්වේත ලව තුල කණිකා විදිහට තැම්පත් වෙලා මේ පිෂ්ඨය අඩංගු වෙනවා. ශාක සෛල තුල විශේෂිත කණිකා විදිහට මේ ශ්වේත ලව දක්නට ලැබෙනවා. අර හරිත ලව වගේ තවත් ඉන්ද්‍රයිකාවක් තමයි ශ්වේත ලව කියලා කියන්නේ. ඒ වගේම පිෂ්ඨය ඇමයිලේස් එන්සයිමේන් මෝල්ටෝස් බවට ජල විච්ඡේදනය කරන්න පුළුවන්. මේවා අපිට විශේෂ දැනුමට තියෙන කොටස්. ඒ කියන්නේ අපිට විශේෂ දැනුම කරුණු විදිහට මම පෙන්නලා තියෙන්නේ පිෂ්ඨය සම්බන්ධ තවත් වැදගත් කරුණක්. පිෂ්ඨය මෝල්ටෝස් බවට ජල විච්ඡේදනය කරන්න පුළුවන්. මෝල්ටෝස් කියන්නේ ඩයිසැකරයිඩයක් නේද? එතකොට ග්ලූකෝස් අණු දෙකක් එකතු වෙලා තමයි මෝල්ටෝස් ඇති වෙන්නේ. එතකොට මේ මෝල්ටෝස් බවට මේ පිෂ්ඨයේ ජල විච්ඡේදනය කරන්න පුළුවන්. කියන්නේ ජලයත් එක්ක එකතු වෙනවා. ජල විච්ඡේදනයේදී පිෂ්ඨයේ ජලයත් එක්ක එකතු වෙලා මෝල්ටෝස් බවට පත් වෙනවා. මේ විදිහට ජල විච්ඡේදනය කරන්න පුළුවන් ඇමයිලේස් කියන එන්සයිමේ යොදාගෙන. ඇමයිලේස් එන්සයිමේ මගින් පිෂ්ඨයේ මෝල්ටෝස් බවට
ජල විච්ඡේදනය කරන්න පුළුවන්. අපිට මේවා ඉදිරියේදී හමු වෙන කරුණු. ඒ නිසායි මම කලින් දාලා තියෙන්නේ ඔයාලට දැනගන්න. අපිට ප්‍රැක්ටිකල් එකක් පවා තියෙනවා මේකෙන්. ඒ වගේම ඇමයිලෝස් සහ ඇමයිලොපෙක්ටින් ලෙස පිෂ්ඨය ආකාර දෙකක් තියෙනවා. ඒතකොට පිෂ්ඨය නැවත අපිට බෙදන්න පුළුවන් ආකාර දෙකකට ඇමයිලෝස් සහ ඇමයිලේස්. ඇමයිලෝස් කියන්නේ දෙකක්. ඇමයිලේස් කියලා කියන්නේ එන්සයිමයක්. ඇමයිලෝස් කියලා කියන්නේ පිෂ්ඨ ආකාරයක්. ඇමයිලෝස් සහ ඇමයිලොපෙක්ටින්. මේ තමයි පිෂ්ඨයේ ආකාර දෙක. ඊළඟට අපිට හම්බෙනවා ග්ලයිකෝජන්. ග්ලයිකෝජන් තැනුම් එකකයක් ග්ලූකෝස්ම තමයි. ග්ලූකෝස් බහුවයවීකරණයෙන් තමයි ග්ලයිකෝජන් ඇති වෙන්නේ. ඉතින් මේ ග්ලූකෝස් සතුන් තුල සහ දිලීරවල ග්ලයිකෝජන් විදිහට සංචිත කරනවා. කෙලින්ම ග්ලූකෝස් විදිහට නෙමෙයි සංචිත කරන්නේ, ග්ලයිකෝජන් බවට පරිවර්තනය කරලා සතුන් සහ දිලීර සෛලවල. එතකොට ග්ලයිකෝජන් මිනිසාගේ අක්මාවේ සහ පේශි සෛලවල තමයි වැඩිපුරම සංචිත කරන්නේ. ඊළඟට සෙලියුලෝස් ගත්තොත්, සෙලියුලෝස් කියන්නේ ග්ලූකෝස් බහු අවයවීකරණයෙන් තමයි ඇති වෙන්නේ. ශාක සෛල සහ ඇල්ගී සෛලවල සෛල බිත්තිවල සංඝටකයක් තමයි මේ සෙලියුලෝස් කියලා කියන්නේ. පෘථුවිය මත සුලභතම කාබෝහයිඩ්‍රේටය කියන්නේ මේ සෙලියුලෝස්. මොකද ශාක සියල්ලන් සියල්ලේම සෛල බිත්තිවල සෙලියුලෝස් අඩංගුයිනේ. ඒ අනුව පෘථුවිය මත සුලභම කාබෝහයිඩ්‍රේටය, එහෙම නැත්නම් සුලභම කාබනික සංයෝගය වෙන්නේ සෙලියුලෝස්. ඊළඟට ඉනියුලීන්. ඉනියුලීන් තිබ්බේ කොහෙද? ඩේලියා ආකන්දවල නේද? ඉතින් මේ ෆ්‍රක්ටෝස් බහුවයවීකරණයෙන් තමයි ඉනියුලීන් ඇති වෙන්නේ. එතකොට මේ ශක්ති ප්‍රභවයක් වන ෆ්‍රක්ටෝස් ඩේලියා ආකන්දවල ඉනියුලීන් විදිහට සංචිත කරලා තියන් ඉන්නවා. එතකොට ෆ්‍රක්ටෝස් විදිහට සංචිත කරන්න බෑ, ඉනියුලීන් බවට පරිවර්තනය කරලා තමයි සංචිත කරන්නේ. එතකොට ආකන්දයක් කියලා කියන්නේ ඇතැම් ශාකවල ආහාර සංචිත කිරීමෙන් ඇතිවන ඉදිමුණු ආගන්තුක මුල් ආකාරයක්. ඊළඟට අපිට හම්බ වෙනවා පෙක්ටින්. පෙක්ටින් වල තැනුම් ඒකකය තමයි ගැලැක්ටොයුරුනික් අම්ලය. ගැලැක්ටොයුරුනික් අම්ලය. ඉතින් මේ ගැලැක්ටොයුරුනික් අම්ලය ඇති වෙන්නේ ගැලැක්ටෝස් ඔක්සිකරණය වීමෙන් තමයි ඇති වෙන්නේ ගැලැක්ටොයුරුනික් අම්ලය. මේ පෙක්ටින් ගත්තොත් එහෙම ශාක සෛලවල ප්‍රාථමික ශාක සෛල බිත්තියේ සංඝටකයක්, ඒ වගේම මධ්‍ය සූස්තරයේ සංඝටකයක්. හැබැයි මධ්‍ය සූස්තරයේ මේ පෙක්ටින් තියෙන්නේ කැල්සියම් සහ මැග්නීසියම් එක්ක එකතු වෙලා. කැල්සියම් පෙක්ටේට්, මැග්නීසියම් පෙක්ටේට් විදිහට තමයි මධ්‍ය සූස්තරය තුළ පෙක්ටින් පවතින්නේ. ඉතින් මේ රූප සටහන ඔයාලට ඇඳ ගන්න පුළුවනි. මධ්‍ය සූස්තරය ගැන අදහසක් ගන්න ශාක සෛලයක් තියෙනවා නම් ප්‍රාථමික බිත්තියට ඇතුළතින් තමයි ද්විතීක බිත්තිය ඇති වෙන්නේ. ප්‍රාථමික බිත්තියට ඇතුළතින් එතකොට ප්‍රාථමික බිත්තියට පිටතින් තමයි මධ්‍ය සූස්තරය පවතින්නේ. ඊළඟට හෙමිසෙලියුලෝස්. හෙමිසෙලියුලෝස් කියලා කියන්නේ පෙන්ටෝසීනි බහුවයවීකරණයෙන් ඇතිවන පොලිසැකරයිඩයක්, ශාක සෛල බිත්තියේ සංඝටකයක්. බීජවල සෛල බිත්තියේ තමයි වැඩිපුරම මේ හෙමිසෙලියුලෝස් දක්නට ලැබෙන්නේ, බීජවල සෛල බිත්තියේ. ඊළඟට කයිටීන්. මම කලින් කීවා වගේ නයිට්‍රජන් අඩංගු නයිට්‍රජනීය පොලිසැකරයිඩයක්. ග්ලූකෝසැමීන් කියන ඒකකය, ඒක අවයවිකය බහු අවයවීකරණය වීමෙන් තමයි ඇති වෙන්නේ කයිටීන්. එතකොට මේ තැනුම් මේකකය වෙන්නේ ග්ලූකෝසැමීන්. එතකොට මේ කයිටීන් අඩංගු වෙනවා දිලීර සෛල බිත්තිවල සහ ආත්‍රපෝඩා පිටසැකිල්ල, නැත්නම් බහිෂ් සැකිල්ලේ අඩංගු වෙනවා. එතකොට කයිටීන් වල විතරක් තැනුම් ඒක නැත්නම් සංඝටක මූලද්‍රව්‍ය මොනවද? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ නයිට්‍රජන්. සාමාන්‍යයෙන් කාබෝහයිඩ්‍රේට් වල තැනුම් මේකක කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. නමුත් කයිටීන් වල තැනුම් මේක මේ සංඝටක මූලද්‍රව්‍ය වෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ නයිට්‍රජන්. ඉතින් අවසාන වශයෙන් අපිට කාබෝහයිඩ්‍රේට් වල කෘත්‍ය ඉගෙන ගන්න වෙනවා. එතකොට කාබෝහයිඩ්‍රේට් වල කෘත්‍ය සලකලා බලනකොට මුලින්ම මොනොසැකරයිඩ් ගත්තොත්, මොනොසැකරයිඩ් ශක්ති ප්‍රභවයක් ලෙස
ප්‍රධානම කෘත්‍යය තමයි මොනසැකරයිඩවල ශක්ති ප්‍රභවයක් ලෙස ක්‍රියා කරලා ශෛලීය සිසනයට ලක් වෙලා ශක්තිය නිදහස් කරනවා. උදාහරණ ග්ලූකෝස්. ඒ වගේම ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩවල තැනුම් ඒකක ලෙස ක්‍රියා කරන්නේ මේ මොනසැකරයිඩ් නේද? ඒ වගේම න්‍යූක්ලියෝටයිඩ්වල සංඝටක ලෙස ක්‍රියා කරනවා. ඒ කියන්නේ DNA සාදනව ඩියොක්සිරයිබෝ න්‍යූක්ලියෝටයිඩ් වලින්. RNA ඇති වෙනවා රයිබෝ න්‍යූක්ලියෝටයිඩ් බහුවයවීකරණය වෙලා. ඉතින් මේ DNA වල තැනුම් ඒකකය වන ඩියොක්සිරයිබෝ න්‍යූක්ලියෝටයිඩ් සෑදෙන්නේ මෙන්න මේ මොනොසැකරයිඩ් සීනි සහ වෙනත් කාණ්ඩ දෙකක් එකතු වෙලා. ඒක අපි DNA RNA පිළිබඳ කතා කරනකොට සාකච්ඡා කරනවා. ඒතකොට න්‍යූක්ලියෝටයිඩ් එක තියෙනවා තැනුම් ඒකක තුනක්. පෙන්ටෝසීනි කාණ්ඩයක්, නයිට්‍රජනීය භෂ්මයක් සහ ෆොස්ෆේට් කාණ්ඩයක්. ඒතකොට මේ පෙන්ටෝසීනි කාණ්ඩය කියන්නේ මොනොසැකරයිඩයක්. ඒ නිසා න්‍යූක්ලියෝටයිඩ් එක මේ අපි ඇඳේ න්‍යූක්ලියෝටයිඩයක්. න්‍යූක්ලියෝටයිඩ් එක සංඝටකයක් ලෙස ක්‍රියා කරන මොනොසැකරයිඩ්. ඩයිසැකරයිඩ් වල කෘත්‍ය ගත්තොත් කිරිවල සංචිත සීනි ලෙස ක්‍රියා කරනවා ලැක්ටෝස්. ෆ්ලෝයම තුල පරිවහණය වෙනවා සුක්‍රෝස්. ඒ වගේම උක්ෂාකය තුල සංචිත සීනි ලෙස ක්‍රියා කරනවා සුක්‍රෝස්. මේ තමයි ඩයිසැකරයිඩ් වල කෘත්‍ය. ඊළඟට පොලිසැකරයිඩ් වල කෘත්‍ය ගත්තොත් පොලිසැකරයිඩ් ආකාර දෙකක් තියෙනවා, සංචිත සහ ව්‍යුහමය පොලිසැකරයිඩ් කියලා නේද? සංචිත පොලිසැකරයිඩ් පිෂ්ඨය ශාක සහ හරිත ඇල්ගී ක්ලෝරොෆයිටා කියලා කියනවා. ශාක සහ හරිත ඇල්ගී තුල ශක්ති ප්‍රභවය වෙන ග්ලූකෝස් පිෂ්ඨය විදිහට සංචිත කරනවා. ඒ වගේම ග්ලයිකෝජන් වල කෘත්‍යයක් තමයි සතුන් සහ දිලීර තුල ශක්ති ප්‍රභවය වෙන ග්ලූකෝස් ග්ලයිකෝජන් විදිහට සංචිත කරලා තියන් ඉන්නවා. ඒ වගේම ඩේලියා ආකන්ද තුල ෆ්‍රක්ටෝස් ඉනියුලින් විදිහට සංචිත කරලා තියාගෙන ඉන්නවා. ඊළඟට ව්‍යුහමය පොලිසැකරයිඩ් වලට කෘත්‍ය සැලකුවොත් එහෙම ශාක සහ හරිත ඇල්ගී වල සෛල බිත්තියේ අඩංගු සෙලියුලෝස්. ශාක සහ හරිත ඇල්ගී සෛල බිත්තියේ අඩංගු සෙලියුලෝස්. ඒ වගේම පෙක්ටින් කියලා කියන්නේ එහෙනම් ආයේ අපි මතක් කරොත් ශාකවල මධ්‍ය සෛල අතර තියෙන මධ්‍ය සූස්තරය සහ ප්‍රාථමික සෛල බිත්තියේ සංඝටක ලෙස ක්‍රියා කරනවා. හෙමිස් සෙලියුලෝස් කියලා කියන්නේ ශාක පටකවල සෛල බිත්තියේ සංඝටක ලෙස ක්‍රියා කරනවා. පෙප්ටිඩෝ ග්ලයිකෑන් ප්‍රාග්නියාස්ටික සෛල බිත්තියේ සංඝටක ලෙස ක්‍රියා කරනවා. කයිටීන් දිලීර සෛල බිත්තියේ සහ ආර්ත්‍රපෝඩා පිටසැකිල්ලේ සංඝටක ලෙස ක්‍රියා කරනවා. ඉතින් මේවා තමයි කාබෝහයිඩ්‍රේටවල කෘත්‍යයන් වෙන්නේ. ඊළඟට අපි කතා කරමු ඊළඟ වීඩියෝ එකෙන් ලිපිඩවල රසායනික ස්වභාවය සහ කෘත්‍යයන් පිළිබඳව.